අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ප්‍රධාන පෙළේ බැංකුවක ශාඛා 25කට ව්‍යාජ රත්රන් උකස් කරමින් මහා පරිමාණ වංචාවක නිතව පුද්ගලයෙකු පැවිදි වෙසින් විහාරස්ථානයක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල දහරින් විසින් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. වංචාව සිදු කොට වසර 19කට පසු සැකකරු මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව තමයි ඒ අනුව වාර්තා කර තිබෙන්නේ. ආච්චි පරලොව යැව්වැයි 15 මුණුපුරා අල්ලයි කියලත් අරුණ පුවත්පතේ අද ප්‍රවෘත්තියක් පළ කරලා තිනවා. 70 මිත්තණියගේ මරණයට සැකපිට 15 ඇගේ මුණුපුරා පෙරේද අත්අඩංගුවටගත් බව බෙලියත්ත පොලිසිය සඳහන් කරනවා. බෙලියත්ත නිහිලුවේ පදිංචි 15 පාසල් ශිෂ්‍යයෙකු මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අය කියන කාරණාවත් ඒ අනුව පුවත්පත වාර්තා කරනවා. බෙලියත්ත නිහිලු පදිංචිව සිටි වීරපුලිගේ පුංචි හාමි නැමැති 70 කාන්තාවක් ඉක්ුත් 17 නිවසේදී මිය ගිහිල්ලා තිබ්බා. වසර 10ක පමණ කාලයක ඉඳලා ඒ රෝගාතුරව සිටියේදී මේ ආකාරයෙන් මිය ගිහිල්ලා තිබ්බේ. සිය මිත්තණිය මිය ගිය බව නිහිලුව ගමේ ග්‍රාම නිලධාරිවරයාට 15 මුණුපුරා විසින් දන්වලා තියෙනවා. පසුව ග්‍රාම නිලධාරියාගේ උපදෙස් අනුව මුණුපුරා සිය මිත්තණිය මිය ගිය බවට බෙලියත්ත පොලිසියටත් පැමිණිලි කළා තියෙනවා. කොහොම වුණත් ඇය මිය යාම සති 2කට පමණ ඉහතදී අසල්වැසි නිවසක සොරකමක් වෙලා තිබ්බයි සම්බන්ධයෙන් බෙලියත්ත පොලිසිය විමර්ශන ආරම්භ කළා තිබ්බා කියලාත් කියනවා. ඒ නිවසේ රන් බාණ්ඩ කිහිපයක් අතුරුදන්ව තිබ්බා කියන කාරණාවත් සඳහන් කළා තිනවා. මෙවැනි වාතාවරණයක තමයි මේ ආච්චි පරලොව යවුවාද කියලා සැක පිට මේ 15 මුණුපුරා පොලිසිය අල්ලා තින. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.